Balamu. බලන්න ගන්න පාසලක වලම ගන්න වලගව තියනවා දැන් මේ මේ පාඩමේ ගණන් හදාගෙන යනකොට පහුගිය සතියේ කතා කරපු ඒ සූත්‍රවලට එහා මුකුත් අහන්නේ නැහැ. හැබැයි ඒ සූත්‍රවලින් එහා දෙයක් අහන්නේ නැති වුණාට ඔයාලට මේ පාඩමේ ගණක් කියවනකොට මොනවද ස්ථාවර පිරිබැයි මොනවද විචල්‍ය පිරිබැයි කියන එක තේරුම් ගන්න සිද්ධ වෙනවා. බොහෝ ළමයින්ට තියෙන ගැටලුව ගණ කියවද්දී ස්ථාවර පිරිබැයි මොනවද විචල්‍ය පිරිබැයි මොනවද කියලා තේරෙන්නේ නැහැ. इतनी हेट दिया सती वाल हदब गल कीन अमु मेन तार पीरिया मेन विचाल पीरिया इक हर कीन लकने हदागन हम हर कीरने मुखद स्थावर मुखद विचाल अभी गण हदल बल भूम कभी पुलवंद स्थावर विचाल पीरिया पास सदन अतिथि आपू मेदे दास हई आपू मे पाड़म सस्पल अतिथि आपू पलवनी प्रश्न पत्र दास हई आप मे पाड़म सिलबस दास हई आम इतनी वैट पटंग मे पाड़म इट बस आयोजन फासल का आदि शिष्य संघ में यह वार्षिक सुबद हमो पैतम कटेतु सलसुम करमीन सिटी संविधायक कमिटो एम उत्सव सदा पहत सदा नादाय पीरिवे अस्तमेन्तु करायदना पहदिव स्थावर विचाल दिन पंसीय दिन को सहभागी अपेक्षा किरे प्रवेश पत्र के मिल रूपया नमसीय नमसीय के विकुन मिल निकाम निकाम विकुन मिल विचाल पीरिवे हेम किया न तो किया आदाय नमसी आदाय नमसी विकुण विचाल पीरीवे हईसी फिस्ड कॉस्ट स्थावर पीरीवे हई कर अपेक्षित विकुण मट्टम एक पंसीय दिन को सहभागी वेत अपेक्षा के रे पंसीय तोर तुर टीका ना बेटे करे तोर तुर टीका दान गान गोड़े आप मनोद बल एक සහභාගී වන්නේ කුඩා අදාල දායකය ගණනය කරන්න සහභාගී වෙන එකනික දායකය දායකය හොයන්නේ කොහොමද විකුණුම් ඍණ විශාල පිරිවැයනේ දායකය සමානයි විකුණුම් මිල ඍණ විශාල පිරිවැය විකුණුම් මිල කියන්නේ ආදායම 900යි විශාල පිරිවැය 600යි එකිනෙක දායකය 300යි දෙක සමච්ඡේදන ලක්ෂ පුද්ගල සංඛ්‍යාව ब्रेक इवन पॉइंट यूनिट समचेतन लक्ष्य पुद्गल संख्या ऊहयानि स्थावर पिरिवे अभिदान एककेक दायकेन फिक्स्ड कॉस्ट डिवाइडेड बाय कंट्रीब्यूशन पर यूनिट फिक्स्ड कॉस्ट एक मेके 30000 कंट्रीब्यूशन पर यूनिट मेदन 300යි समचेतन लक्ष्य 300යි मे सुहदहमोट 100 दिनेक सहभागी वुनोत मे कियन व्यापारट लाभत नै अलाभत नै तुन समच्छेदन लक्ष्य रूपयाल मे सीए वैडिकरण एक विकुनमील नम सीए
අනුදාහයි සුබද හැමෙන් අනුදාහක් අතර හම් වෙනවා නම් ලාභත් අලාභත් නැහැ හතර ආරක්ෂණාන්තික පුද්ගල සංඛ්‍යාව ආරක්ෂණාන්තිකය margin of safety MOS කියලා දාන්න expected sales minus break even point අපේක්ෂිත විකුණුම් ඍණ සමච්ඡේදන ලක්ෂය මේක expected sales මේ තින් 500යි සමච්ඡේදන ලක්ෂය 100යි ආරක්ෂණාන්තිකයේ පුද්ගල සංඛ්‍යාව 400යි පහ 500 දිනක සුවදාමුවට සහභාගී වෙලා උපකල්පනය කර ලාභය 500 දිනක සුවදාමුවට සහභාගී වෙනවා නම් දායකයේ බලන්න 500 දිනකින් එක්කෙනෙක්ගේ දායකයේ 300යි एक लक्ष पनस दहाई दाय के रिन स्थावर पिरिवे तिस दहाई यानी पंसी दिन को सुहदा मोट सहभागी उनो लाभे एक लक्ष विसी दहाई इमन अत्ते जी एक के दाय के वैडी करना आरक्षण आंधी के ये थर ने मेरे तो किन्हीं खादने थे एक के दाय के तुंसी यही वैडी करना आरक्षण आंधी के हारसी इतनो एक लक्ष विसी दहाई रम देखा महारी මට හිතන මෙන්න මේ ක්‍රමෙ ටිකක් ලේසි. දායකය ඉරින ස්ථාවර පිරිවැය කියලා මතක තියාගන්න. 6. වාර්ෂික සුවදහමුව සඳහා දල සමච්ඡේදන සටහනක් ඇඳ. පහත දැක්වෙන දෑ ඉහත ගණනය කර ඇති. එහි ලකුණු කරන්න. එතන වැදගත් වචනේ දල සමච්ඡේදන සටහනක්. එතන ඔළුවට එන්න ඕනේ සමච්ඡේදන සටහන අපි ඇඳ ගිය සතියේ. මෙන්න සමච්ඡේදන සටහන මෙතෙන්ට ඒකක මේ පැත්තට පිරිවැය මෙන්න ආදායම් රේඛාව මෙන්න මුළු පිරිවැය රේඛාව මෙන්න ස්ථාවර පිරිවැය රේඛාව ඔය රේඛා තුනනේ සමච්ඡේදන සටහනක අඳින්නේ අපි සමච්ඡේදන සටහනක අපි මේ රේඛා තුන අඳින්නේ मेके मुलु आदाय महा मुलु पिरिवे समान वेने मेतन मेने ब्रेक इवन पॉइंट एक लकुनु करान निके ना ब्रेक इवन पॉइंट एक पुद्गल संख्या वा सी है एते के मेके मार्क करान निके ना आरक्षण आंतिके मार्क करान ना मेने में पैत्तेंग अभी पेन्नमु अपेक्षित पुद्गल संख्या वा पांसी है इन्हें මෙතන ආරක්ෂණාන්තිකනේ හරසිය 500 දිනක සුවදාමුවට සහභාගී වෙනම ශුද්ධ ලාභයත් මේකේ මාක් කරලා පෙන්වන්නදලු 500 දිනක සුවදාමුවට සහභාගී වෙනවා නම් මේ පැත්තට ආවම ආදායම වෙනවා මෙන්න ආදායම මෙන්න 500 දිනක සුවදාමුවට සහභාගී වෙද්දී ආදායම මෙන්න 500 දිනක සුවදාමුවට සහභාගී වෙද්දී පිරිවැය ඉතින් අපිට මෙහෙම හදන්න පුළුවන් 500 දිනක සුවදාමුවට සහභාගී වෙනකොට ආදායම කීයද 500ක් සහභාගී වෙනවා එක්කෙනෙක්ගෙන් 900යි 450000යි ඉතින් ලාභය අපි දන්නවනේ 500 දිනක සහභාගී වෙනකොට ලාභය 120000යි මේක 120000යි ලාභය 450000 120000 කියන්නේ 330000යි පිරිවැය 500 දිනක සුවදාමුවට සහභාගී වෙනම් මෙන්න ලාභය මේ අතර වෙනස 120000යි මම මේ 330000 ගත්තේ මේකෙන් මේක අඩු කළා ඔය ටික වෙන්නන්දලු 7 හාරසිය දිනක පමණක් සුවදාමුවට සහභාගී වන්නේ නම් ලාභයට වෙන බලපෑම සුවදාමුවට සහභාගී වෙන්නේ 400යි නම් දායකය වෙන්නේ
හාරසිය වැඩි කිරිම 300 ස්ථාවර පිරිවැය 30යි ඒ වුණොත් ලාභය 90යි පහේ ගණනය කළ මත ලාභයේ පහේ ගණනය කළ ලාභයේ 120යි දැන් 90යි අපින් අහන්නේ මේක හොයන්න කියලා නෙමෙයි ලාභයට වෙච්ච බලපෑම උත්තරේ ලාභය 30000කින් අඩුවේ මෙතන 120 90000 වෙනවා ලාභය 30000කින් අඩු වෙනවා ඔන්න ප්‍රශ්නෙට උත්තරේ හරිද මේක සියල්ල හරියට හදව කටියට උසන්න බලන්න රට හදන කටිය හදාගන්න
යමිලඟ ගන්න. මේකේ හත් වෙන එක ගත්ත දිහයි පාරක් කියන දැන් අපිට කියන්නේ සහභාගී වෙයි කියලා මේකට බලාපොරොත්තු වෙන ගාන 400ක් වුණා කියලානේ. ඒ 400ක් සහභාගී වෙනවා නම් දායකයා 400 වැඩි කිරීම 300. 120000. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැනේ. ඒක එහෙමමයි. එනුව 700ක් සම්බන්ධ වුණොත් ලාභය 90000යි. පහේ ගණනය කළ ලාභය මතනේ බලපෑම අහන්නේ. පහේ ගණනය කළ ලාභය 120000යි. හතේ ලාභය 90000යි. මේ අනුව ලාභය 30000ක් අඩු වෙනවා. චාට් එක කටුවට ගහන්න ඕනේ දල සටහනක් නැඳින්න කියන්නේ දල සටහනක් අඳින්න කියන්නේ දල සටහනක් නිසා ඒකේ ගානේ පැහැදිලිව කියන ප්‍රස්තාර කළ මොකුත් ඕනේ නැහැ නිකන් හැඩේ ඔලුවේ තියාගන්න විතරයි ඕනේ විභාගයේදී සාමාන්‍යයෙන් ඕවා මේ පරිමාණයට අඳින්නේ නැහැ කවදාවත් ඔයා නිකන් හැඩේ මතක තියාගන්න සමච්ඡේදන සටහනයි මේකයි හැඩේ ඉච්චරයි දෙක पावहन वर्ग कलवीकरण लंका पावहन युगल कलवीकरण अपेक्षा कराई अपेक्षित विकुण मेक विसी पंदाई पावहन युगल कलवी मिल विकुण मिल अटसी විචල්්‍ය පිරිවැය ගණුම් මිල කියන්නේ විචල්්‍ය පිරිවැය එකක් ගන්න ගන්න එපා ඒක විචල්්‍ය පිරිවැය අපේක්ෂිත මුළු ස්ථාවර පිරිවැය වැඩු ප්‍රචාරණය හා වෙනත් ස්ථාවර සියල්ල එකතු කරාම මිලියන 2යි මිලියන 1යි මිලියන 2යි මිලියන 5යි ෆික්ස් කෝස්ට් එක 5 මිලියන समच्छेदन लक्ष्य प्रमाण वटिनाकम स्थावर प्रियदायक स्थावर प्रिय विसीपंदायके अटसी तुंसी दायके पंसी සමච්ඡේදන ලක්ෂ පාවහන් යුගල සංඛ්‍යාව 50යි. ආ සෝරි මේ මොකද මේ? මෙතන ගන්නෙ මිලියන 5. 5 මිලියන 500 මෙතන 10000යි. සමච්ඡේදන ලක්ෂ එකක 10000යි. බ්‍රේක් ඉවන් පොයින්ට් වටිනාකම ගන්න වෙන්නේ මේ එකක ගණන 10000 වැඩි කරන්න එකක විකුණුම් මිලෙන් 800. मिलियन आटाई देख मेक रुपया आरक्षण अंतिके एक वटिनाकम आरक्षण अंतिके मार्जिन ऑफ सेफ्टी अपेक्षित विकुनु मेक गणन विसिपंदाई समच्छेदन लक्ष एक दहदाई तो आरक्षण अंतिके एक आरक्षणांतिके वटिनाकम आरक्षणांतिके एकक पालुस्थाय वडिकरण एकक विकुणुमिल 800යි मिलियन 12යි තුන
අපේක්ෂිත වාර්ෂික ලාභය හෝ අලාභය අපේක්ෂිත විකුණුම එකකරණ 25000 දින හොයන්නේ මේක අර ක්‍රමයටම යන්න දායකයේ එකකින් 500යි ඒකක 25000කින් කීයද लक्ष्य मेकिंग अड़कर पिरीवे लक्ष पन या अपेक्षित लाभे लक्ष हहाय अतर පාවහන් යුගලක් සඳහා රුපියල් 50ක විකුණුම් කොමිස් මුදලක් හඳුන්වා දෙන්නේ නම් රුපියල් මිලියන 4ක වාර්ෂික ලාභයක් ලැබීමට අලෙවි කළ යුතු පාවහන් යුගල සංඛ්‍යාව කොපමණද? මම තේරුම් ගන්න ඕනේ හැම පාවහන් යුගලකටම රුපියල් 50 ගන්න විකුණුම් කොමිසක් දෙන්න සිද්ධ වෙනවා. හැම පාවහන් යුගලකටම රුපියල් 50 ගන්න විකුණුම් කොමිසක් අපිට අමතරව ගෙවන්න සිද්ධ වෙනවා. විචල්්‍ය පිරිවැයක් නේ. පාවහන් යුගලක දැනට තියෙන විකුණුම් මිල 800යි විචල්්‍ය පිරිවැය දැනට තියෙන්නේ 300යිනේ මේකට තව 50ක් දරන්න සිද්ධ වෙනවා නව විචල්්‍ය පිරිවැය 350ක් වෙනවා දැක්කද දැන් දායකය වෙනස් වුණානේ දායකය වෙනස් වුණා ඉස්සෙල්ලා දායකය 500යි දැන් දායකය අඩු වුණා 50කින් අයි 50 ගන්න විචල්්‍ය පිරිවැය වැඩි වෙනවානේ දැන් ලාභ ලැබීමටනේ ලාභ ලැබීමට අවශ්‍ය විකුණුම් කියන සූත්‍රයට යන්න ස්ථාවර පිරිවැය දන අවශ්‍ය කරන ලාභය බෙදන්න එකක දායකෙන් ඕකනේ සූත්‍රේ මම දැන් මේවා ඉක්මනට හදන මේ සූත්‍රයි උගන්වන්නේ හරිද ඒක සත්‍ය දෙකක් තිස්සේ කියලා තියෙනවා ස්ථාවර පිරිවැය වෙනසක් උනේ නැහැ මිලියන් 5යි ඔයාට ලබන්න ඕනේ කරන ලාභය කීයද මිලියන 4යි දායකය වෙනස් වුණා 450යි විසිදහයි මිලියන 9 බෙදීම 450 මේ වසරේදී ප්‍රචාරණය සඳහා අමතරව ලක්ෂ 31ක් දැරීමට සිදුවේ එයයි සහ විකුණුම් මිල 5ක් වැඩි වේයයි උපකල්පනය කර සමච්ඡේදන ලක්ෂ්‍ය හොයන්න. දැන් බලන්න ප්‍රචාරණය කියන්නේ ස්ථාවර පිරිවැයක්. කලිනුත් අපි ප්‍රචාරණයේ ස්ථාවර පිරිවැය ඇතුලේ තියෙනවා. එතකොට දැන් බලන්න ස්ථාවර පිරිවැය වෙනස් වෙනවනේ. ස්ථාවර පිරිවැය දැනට තියෙන්නේ මිලියන 5යි. ප්‍රචාරණයේ සඳහා අමතරව තව දරණ සිද්ධ වෙනවලු ලක්ෂ 31ක් එතකොට නව ස්ථාවර පිරිවැය කීයද ලක්ෂ 81ක් වෙනවා එතක විකුණුම් මිල 5ක් වැඩි වේ විකුණුම් මිල දැනට තියෙන 800යිනේ මේකට තව 105ක් එකතු කරන්න. 800 105ක් කියන්නේ 40යි. එහෙනම් නව විකුණුම් මිල 840යි. ඉතින් මතක තියාගන්න ඕනේ විකුණුම් මිල වෙනස් වෙනකොට දැන් දායකය වෙනස් වෙනවා. දායකය වෙනස් වෙනවා. දැන් විකුණුම් මිල 840යි. විචල්්‍ය පිරිවැය වෙනසක් වුන්නේ නැහැ. දැන් විචල්්‍ය පිරිවැය ගන්න 300 ඈ. අර කලින් හතරවෙනි එක ගන්න එපා. මේක යටින් කරනවා පිළිතුරු සපයද්දී එක එක ඒවා ස්වාධීනයි. විචල්්‍ය පිරිවැය 300යි. මේ අනුව දායකයේ 540යි. දායකයේ 540යි. අපෙන් අහන්නේ
නව සමච්ඡේදන ලක්ෂය break even point එක හදන්නේ කොහොමද ස්ථාවර පිරවැය බෙදන්නේ 1.1 කින් ස්ථාවර පිරවැය ලක්ෂ 81යි එකක දායකය 540යි මේක මේකෙන් බෙදුවම කී දෙන්නේ 540යි हरी कटे दूसरा बल राइट अदने कटे हजार
right yabu jage ek prashnaka 3 wede dannawana loku welawak yanne lama hadanda අනුමාස සහ සමාගම නිෂ්පාදනය කරන ඒ සහ බැසිල් සහ සමාගම යතනමක් නිෂ්පාදනය කරන බී යන බාරණ දෙක පිළිබඳ තොරතුරු පහත දී ඇත බලන්න प्रश्न එතකොට බලමු බලන්න දැන් මම ස්ක්‍රීන් ෂෙයා කරන්නේ මම මේ PDF එක ඔයාලගේ සියලුම ගෲප්ස් වලට දාලා තියෙනවා ළමයි නේද ඒක ඕපන් කරගන්නකෝ එතකොට බලන්න දැන් A B කියන භාණ්ඩ දෙක විකුණුම් 50යි 30යි විචල්‍ය පිරිවැය 40යි 9යි විකුණුම්මිල 50යි 30යි විශාල්‍ය පිරිවැය 40යි 9යි මේක මේ අයගත විකුණුම් අපිට දෙනවා 50 10යි 20 10යි කියලා අයවැයගත විකුණුම් මම එක උඩින් දා ගන්නම් අයවැයගත විකුණුම් පනස් දහයි විසි දහයි කියලා කියනවා විකුණුම් රින විශාල පිරිවැය මේකෙනවා දායකය එතන 10යි මෙතන 21යි අපෙන් අහන්නේ දායක විකුණුම් අනුපාතයනේ පළවෙනි එකෙන් කොහොමද හොයන්නේ දායකයේ බෙදන්න විකුණුම් වලින් වැඩි කරන්න 100ෙන් බැසිල් සමාගමේ දායකයේ 21යි බෙදන්න විකුණුම් වලින් වැඩි කරන්න 100ෙන් දායක විකුණුම් අනුපාතය මෙතන 20යි මෙතන 3 වරක් 10යි මෙතන 7යි 70යි නේ 2 දෙකේ යහනේ මොකක්ද එම නිකන් හදාගෙන යන්න තියෙන්නේ මහා ලොකුවට ඇඟට ගන්න එපා මේවා වැඩි මාසික දායකත්වයක් උපයන්නේ කුමන සමාගමද වැඩි දායකයක් තියෙන මොන සමාගමද ඉතින් බලන්නකෝ අයවැයගත විකුණුම් ගන්න කීයද මෙතන 50 10 එකක දායකයේ 10යි එහෙනම් පළවෙනි සමාගමේ දායකය කොහොමද බලන්නේ ඒකක 50 10 එකකට 10යි එහෙනම් පළවෙනි සමාගමේ දායකයේ 105යි මේ සමාගමේ අයවැයගත එකක ගන්න 20 10යි එකකින් දායකයේ 21යි එයාගේ දායකත්වය 4 ලක්ෂ 20 10යි
එනම් වැඩිම දායකත්වයක් දෙන්නේ මොන සමාගමද? අනෝමා සමාගම. හොඳ වැඩි බැසිල්ද? හොඳ වැඩි බැසිල් සමාගම. වැඩිම දායකත්වයක් දෙන්නේ අනෝමා සමාගම. තුන. තුන. බලන්න. සමච්ඡේදන ලක්ෂයේ ඒ භාණ්ඩය සඳහා ගණනය කරන්න. ස්ථාවර පිරිවැය අපි දන්නේ ඒකක එක දායකෙන්නේ. ස්ථාවර පිරිවැය අනෝමා සමාගමේ 350,000යි බැසිල් සමාගමේ 102,000යි. 350,000යි 102,000යි අපි දන්නවනේ break even point එක හොයන්නේ. ස්ථාවර පිරිවැය අපි දන්නේ එකක දායකෙන්. तुम लक्ष पनस्ता वेदन एक कदाय के दहाइंग लक्ष देखा वेदन एक कदाय के विषय किंग इमने तिब्बे मेके तीस पंद है मेके अतर महादान की अन्य नहीं हतर अयवैगत विकुनम दारिता बदनम कर बीबाणी अपेक्षित लाभ हो අයවැයගත විකුණුම් ධාරිතාවේ පදනම් කරගෙන බී භාණ්ඩයේ ලාභය. දැන් බී භාණ්ඩයේ අයවැයගත විකුණුම් මට්ටම 20,000යිනේ. ඉතින් බී භාණ්ඩේ බලන්න දායකය. ඒකක 20,000 වැඩි කරන්න එකක දායකයේ 21කින්. එකම විදිහට කරන්න තියෙනවා ඔයාලට තේරෙනවා ඇති. කලින් අපි හෙව්වත් එක එකනේ 420,000. මේකෙන් අඩු කරන්න ස්ථාවර පිරිවැය. එයාගේ ස්ථාවර පිරිවැය 102,000යි. ඒ කියන්නේ එයාගේ ලාභය කීයද? 220,000යි. පහ. අයවැයගත විකුණුම් ධාරිතාවේදී අපේක්ෂිත ලාභය පෙන්නුම් කරමින් ඒ භාණ්ඩය සඳහා ලාභ පරිමාස සටහන් අඳින්න. දැන් මේක පොඩි අවුලක් තියෙනවා. අපි මේක මේ B භාණ්ඩෙට හැදුවේ. කියන්න නැති වුණාට A භාණ්ඩෙටත් හදලා බලමු නැත්නම් ඔක පෙන්වන්න අමාරුයි. A භාණ්ඩේ දායකය බලමු ඒකක එකකට 10යි 10 වැඩි කිරීම 50,000නේ. लक्ष पहाई ए बांडे स्थावर पिरिवे तुन लक्ष पनस्त है ए बांडे अपेक्षित लाभ के एक लक्ष पनस्त है ने පස්වෙනි ප්‍රශ්නේ අඳින්න කියන ප්‍රස්තාරය බලන්න. ඒක අඳින්න කියන්නේ ලාභ පරිමාස සටහන. මතකද ලාභ පරිමාස සටහන අපි කීසත් කතා කළා. මේ ප්‍රස්තාරනේ ලාභ පරිමාස සටහන කියන්නේ. මේ දින ලාභ රේඛාව. ඒකක මෙන්න ලාභය. මෙතන බින්දුවයි මෙතන සෝරි ඒ භාණ්ඩේ සමච්ඡේදන ලක්ෂය උනේ ඒකක 35,000යි මෙතන 35,000යි මං කො හැම වෙලෙම මෙතන තියෙන ඕනේ ස්ථාවර පිරිවැය මතකද නේ මෙතෙන්ද ස්ථාවර පිරිවැය එයාගේ ලගේ
ස්ථාවර පිරිවැය 350000යි. ලාභ ඍණය දෙන්නේ. අහන්නේ අයවැයගත විකුණුම් ධාරිතාවේ. මෙයාගේ අයවැයගත විකුණුම් ධාරිතාවේ එකක 50000යි මෙතන. එතෙන්දී ලාභය අහන්නේ. අයවැයගත විකුණුම් ධාරිතාවේ එකක 50000යි. එතෙන්දී ලාභය තමයි මේ හෙව්වේ 150000යි. මේ ටික මාක් කරන්න කියන්නේ. लक्ष्मे පනස්දා කලින් උඩට ගියා ලාභ රේඛාව ඡේදනය වෙන දණින් වම් පැත්තට ආවා 150000 හරියට අඳුබ කට්ටිය අතෝස්සන් බලන්න बार वेडी ने वेड वेडी दंदेन गण उच्च अमारुण पर्ण गणी मंगे तुरु मंगे हम विश्वास गण गुड़ा खदे हय බීබන්ඩේ ඉලක්ක මාසික ලාභය 150000ක් නම් ඒ සඳහා ලබාගත යුතු අපේක්ෂිත විකුණුම් වටිනාකම බීබන්ඩේ ඉලක්කගත මාසික ලාභය 150000ක් ඉතින් ලාභ ලැබීම සඳහා මොකද වෙන්න ඕනේ ලාභ ලැබීමට අවශ්‍ය විකුණුම් වටිනාකම ස්ථාවර පිරිවැයට එකතු කරන්න අවශ්‍ය කරන ලාභය ප්‍රොෆිට් එක एक खिलीम दायक विकुन अनुपाति मेदन अभी दायक विकुन अनुपाति तीन खिलीम एक सी एस रेशो के मेदन स्थावर पीरीबी लक्ष दिखाई अपेक्षित लाभ एक लक्ष पनस्थाई दायक विकुणु अनुपाते सीट हेत्तवाई दशमहताई के गमने सीट हेत्ते दशमहताई बेदी में हेत्ते वैडी क्रीम सी तुन लक्ष पनस्तहाई बेदी में दशमहताई लक्ष पहाई नी හත හත හතේ කියන්නේ වෙනස් වෙලා සංවේදීතාව විශ්ලේෂණය සෙන්සිටිවිටි ඇනලිසිස් එක පොඩ පොඩ වෙනස් කරනවා ඒ භාණ්ඩේ මිල 45 දක්වා අඩු වුණා නව සමච්ඡේදන ලක්ෂය ඒ භාණ්ඩේ විකුණුම් මිල අඩු වෙලා 45 දක්වා विचल्यपीरवेनसाकुना
लक्ष पन्नास दहाई नहीं रुपया और लमे कहा ना मित्र होता प्रश्न कोई अहब प्रश्न पर उत्तर देना मेरे लखनऊ हाथ लिया गुण नया नहीं मेरे लखनऊ दहाई मैं प्रश्न दिए नहीं ලමයි කහන මාරු ප්‍රශ්නයක්. ඒක වඩා හොඳයි එයාගේ ප්‍රශ්නෙට මම උත්තරයක් දීලා නැනික මේ. අපි ළමයි කහනවා මෙතන දැන් පුළුවන් නේ මෙහෙමත් කරන්න. ස්ථාවර පිරිවැය දායක විකුණුම් අනුපාතය මෙදුවා නම් ඒත් හරිනේ. ඔන්න ඕක තමයි පරිස්සම් වෙන උන තැන. සමහර අය මොකද කරන්නේ? මේක ගෙනල්ලා බෙදෙනවා අර පරණ දායක විකුණුම් අනුපාතයෙන්. 120 න්. එහෙම කරන්න බෑ. ඇයි ළමයි දැන් එකක විකුණුම් මිල වෙනස් වුණානේ? පරණ විකුණුම් මිල 50යි කියලා හිතලානේ මේ දායක අනුපාතය හැදුවේ. දරුණාද? එහෙම කරන්න බෑ එතකොට. එහෙනම් ඔය අලුතෙන් දායක විකුණුම් අනුපාත හොයන්න ඕනේ මේ විකුණුම් මත. දැන් දායක විකුණුම් අනුපාතය බලන්න වෙන්නේ මෙතන. හැදිරි. ඒ නිසා ගණන් හදද්දි හිම තමයි මොකක් හරි එකක් වෙනස් වුණාට පස්සේ පරණ තොරතුරු වලින් ගාන යන්න එපා. එතකොට අපි නා ගන්නවා. දායක විකුණුම් අනුපාතයේ නොවෙනස තියෙන්නේ නැහැ නේ. ඒක වෙනස් වෙනවා. දායකය වෙනස් වෙනවනේ මෙතන විකුණුම් මිල වෙනස් වෙලා දායකයත් වෙනස් වෙලා තොරතුරු දෙකම වෙනස් වෙනවා 8 අනෝමා සමාගම නව තාක්ෂණයේ හඳුන්වා දීම තුලින් ඒකකයක විශාල පිරිවැය අඩු කිරීමට සැලසුම් කර ඇත එතන මේ මත ස්ථාවර පිරිවැය දෙගුණ වුණා එතන බලන්න 8 කියන්නේ අනෝමා සමාගමේ ස්ථාවර පිරිවැය ඩබල් අනෝමා සමාගමේ දැනට තියෙන ස්ථාවර පිරිවැය තිබ්බේ 350000 දෙගුණ වෙනවා ලක්ෂ 7ක් වෙනවා ඉහත තුනේහි ගණනය කරන ලද සමච්ඡේදන ලක්ෂ්‍යම තියාගන්න ඕනේ තුනේ ගණනය කරපු සමච්ඡේදන ලක්ෂ්‍ය කීයද ඒකේ 35000 නේ break even point එක මේ ගන්න වෙන්න ඕනේ 35000 අපෙන් අහන්නේ ඒකම තියාගන්න ඒ පාණ්ඩේ නව විචල්්‍ය පිරිවැය අඩවිය යුතු අවම් ප්‍රමාණය. ඉතල එක කියවලා තේරුම් ගන්න උගහන එක. අනෝමා සමාගම නව තාක්ෂණයේ හඳුන්වා දීම තුලින් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කිරීමට සැලසුම් කර ඇත. මේ හේතු කොටගෙන පවතින මාසික ස්ථාවර පිරිවැය දෙගුණ වනු ඇත. ඉහත තුනෙහි ගණනය කරන ලද සමච්ඡේදන ලක්ෂ්‍යෙම පවත්වා ගැනීමට මෙම සැලසුම හේතු කොටගෙන ඒ භාණ්ඩයේ නව ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු විය යුතු අවම් ප්‍රමාණය. මම මෙතන ලියාගත්තා ස්ථාවර පිරිවැය දෙගුණ වුණා සමච්ඡේදන ලක්ෂ්‍යෙ මේකම තියාගන්න ඕනේ. විචල්්‍ය පිරිවැය අඩු විය යුතු අවම ගාන. මට තේරෙන්නෙත් නැහැ එකපාරට මොකක්ද අහන්නේ කියලා. නමුත් මම මෙහෙම කරනවා. අපි දන්නවා සමච්ඡේදන ලක්ෂ්‍ය සමානයි ස්ථාවර පිරිවැය බෙදීම එකක දායකය. දැන් 35000ක් කියලා break even එක තියාගන්නලු. ස්ථාවර පිරිවැය ලක්ෂ 7යි. ඒ අනුව අපිට එකක දායකය තමයි දැන් මෙතන හොයන්න පුළුවන්. මෙහෙම වෙන්න නම් දායකය කීයක් වෙන්න ඕනද? ලක්ෂ 7 කීයෙන් බෙදුවොත් 35000 වෙන්නේ? උත්තරේ 20න් බෙදුවොත් ඒ කියන්නේ නව තත්ත්වයට යටතේ දායකයේ 20ක් වෙන්න ඕනේ. දායකයේ හොයන්නේ කොහොමද? විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කළාමනේ දායකයේ එන්නේ. විකුණුම් මිල වෙනස්සක් උනේ කියලා කියන්නේ නැහැ.
නැ විකුණුම් බිල 50යි දායකයේ 20ක් වෙන්න ඕනේ එහෙනම් ඔය තත්ත්වයට විචල්්‍ය පිරිය වෙන්න ඕනේ නේද 30ක් අපෙන් අහන විචල්්‍ය පිරිවේ අඩුවීම කීයද විචල්්‍ය පිරිවේ ඉස්සෙල්ලා 40යිනේ දැන් විචල්්‍ය පිරිවේ 30ක් වෙන්න ඕනේ එහෙනම් උත්තරේ විචල්්‍ය පිරිවය variable cost 10කින් අඩු විය යුතුයි නේ විචල්්‍ය පිරිවය 10කින් අඩු විය යුතුයි ඔක තමයි උත්තරේ නේ එහෙම වෙන්න නම් විචල්්‍ය පිරිවය 10කින් අඩු වෙන්න ඕනේ हाँ नव विचाल पीर वे नव विचाल पीर वे अडू ही तुगा नव विचाल पीर वे अडून की दहा नव विचाल पीर विस्तक हतल तीहना दहा अडवे हय आय के हय क्यूवे एक लक्ष पनस्थ लाभ लिवीत विकुन बटीनाक लाभ या क्लबीम संधा तीन विकुन बटीनाक अंडपुलवाणी स्थावर पिर्वेदन लाभ विधीम विकुन दायक अनुपाते आदेश कलगाते विचल्य पिर्व्याय अडुविय तो अवम प्रमाण विचल्य पिर्व्याय कोच्चर किंग अडुवेन दिखे पहेल में मम कले सामान्य विधि प्रस्ताव गहुआ गहलार होयागत तोर तुटे के माक कला पहुकी सती वाल प्रस्तार मे प्रस्तार अवबोधि वितराई मे कहा दंड दायक मुकदमे लाभ परीमा सटहन लाभ परीमा सटहन अंदी दंडना मे पत्र तीन एककनी रेखा मम निका मे रेखा मिथन चेदनी कड़ता स्थावर पीरवे इतने मम इतना गान बल स्थावर पीरवे दागत्ता इतकोट मेकनी समचेतन लक्ष्य दिस्पंद लेकला अपेक्षित विकुनु मट्टमे लाभे किल की निशा अपेक्षित विकुनु मट्टम पनस्थाई एक उड़ मेहम कि डोटेड लाइन ने कह हुआ मे पनस्था उड़ीन डोटेड लाइन ने कद आला एक लाभ अक्ष लाभ रेखा व छेदने का तनि वंपतरा वह लाभ एक खाली है हुआ एक माक कला
මේ කාට ලකුණු 10යි නේ හරි අපි යමු ඊළඟට 4 සීමිත අනුර සමාගම එක් භාණ්ඩයක් නිපදවා අලෙවි කරයි නිෂ්පාදනයට අදාළ තොරතුරු කිහිපයක් පහත දී ඇත ඍජු ද්‍රව්‍ය ඒකකයකට කිලෝග්‍රෑම් 3යි එකකට රුපියල් 24ක් යනවා ඍජු ශ්‍රමයේ පැයකට 2යි ඔක්කොම රුපියල් 30ක් යනවා විචල්්‍ය පුදුකාරයේ කෙලින්ම එකකට 16යි ඒකකයක විකුණුම් මිල 80යි වාර්ෂික ස්ථාවර පුදුකාර 1,20,000යි වාර්ෂික නිෂ්පාදනයේ සහ අලෙවිය රුපියල් අලෙවිය එකක 20,000යි පහත දැ සැලකිල්ලට ගනිමින් ඊළඟ වර්ෂයේදී විකුණුම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සමාගම තීරණය කර ඇත රුපියල් 40,000ක අතිරේක ප්‍රචාරණ වියදමක් දැරීම කිලෝග්‍රෑම් 0.5ක අමුද්‍රව්‍ය එකතු කරමින් භාණ්ඩයේ බර වැඩි කිරීම වර්තමාන විකුණුම් මිල වෙනස් නොකිරීම මෙම වැඩසටහන මගින් වාර්ෂික විකුණුම් ධාරිතාවයේ එකක 50,000 දක්වා වැඩි වේ අපේක්ෂා කරයි නව කම්කරු නීතියක් නිසා පැයක ශ්‍රම අනුපාතය රුපියල් 16 දක්වා වැඩි වේ දැන් අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු මේ වගේ ගානක් හදනකොට ඇත්තරම ඔයාලට ගණන් හදාදී පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් වෙයි. අපි සියලුම පාස් පේපර්ස් ගණන් හදන්න ඕනේ කියලා එකට ආවේ එකයි මේ ගණන් එක එක විදිහයි. ගණන් 15ක් ඇදුවොත් 15 විදිහක්. ඔයාලට තේරෙනදී සමාන يعني ගණන් ගන්නට වෙනසක් තියෙනවා. දැන් මෙයාල මේ කියන්නේ වර්තමාන හා ඊළඟ වර්ෂය ගැනනේ. අපිට මෙහෙම කළා නම් හරිනේ. මෙන්න වර්තමාන වර්ෂය. මෙන්න ඊළඟ වර්ෂය. මෙහෙම බැලුවම ඔයාටම පැටලෙන්නේ නැහැ ළඟ ළඟ ඔක්කොම තියෙනවා වර්තමාන වර්ෂයේ ඍජු ද්‍රව්‍ය අපිට කියනවා එකකට 24යි ඍජු ශ්‍රමය එකකට 30යි විචල්්‍ය පුදුකාරය 16යි එතකොට මේ ඉන්නේ මුළු විචල්්‍ය පිරිවැයනේ මුළු විචල්්‍ය පිරිවැය 70යි විකුණුම් මිල 80යි අනිවාර්යයෙන්ම අපිට කොහොම ගියත් මේකේ දායකයෝ ඕන වෙනවා නේද ඉතින් දායකයත් හොයලා තියාගමු 80 වරින 70 කියන්නේ 10යි අත්‍යවශ්‍ය තොරතුරුනේ ස්ථාවර පිරිවැය 1,20,000යි වාර්ෂික නිෂ්පාදනය 20,000යි ඔමනේ දැන් අපි මේක ඊළඟ වර්ෂයට බලමු ඊළඟ වර්ෂයේදී මෙන්න මේ කතන්දර කියනවා සමාගම පහත දැ සැලකිලට ගත්තලු ඊළඟ වර්ෂය සඳහා 40,000ක අතිරේක ප්‍රචාරණ වියදමක් දැන් මේ ප්‍රචාරණ වියදම කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ නේ ස්ථාවර පිරිවැයක් කියලා ඒතර ස්ථාවර පිරිවැය තව 40,000කින් වැඩි කරනවා දැනට ස්ථාවර පිරිවැය තිබ්බ 1,20,000යිනේ ඊළඟ වර්ෂයට එනකොට ස්ථාවර පිරිවැයට 40,000ක් එකතු වෙනවා. එහෙනම් ඊළඟ වර්ෂයේ ස්ථාවර පිරිවැයකෙද 1,60,000යි. ඒ විදිහට හදාගෙන යන්න. ඊට පස්සේ කියනවා කිලෝග්‍රෑම් 0.5ක අමුද්‍රව්‍ය කරලාන්නේ බර වැඩි කරනවලු. දැන් අර උඩින් පෙන්නන ඍජු ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක්නේ පාවිච්චි කරන්නේ මේකට රුපියල් 24යිනේ. किलोग्राम 3ක් 24යි
දැනට යාලා පාවිච්චි කරන්නේ කිලෝග්‍රෑම් 3ක් ඒකට 24ක් යනවානේ කිලෝග්‍රෑම් 3ක් 24යි නම් 24 3න් බෙදුවාම 1 කිලෝග්‍රෑම් එකක් 8යිනේ දැනට මේ භාණ්ඩේ බර කීයද කිලෝග්‍රෑම් 3යි යාලා බර වැඩි කරනවා ග්‍රෑම් දශම ග්‍රෑම් කිලෝග්‍රෑම් භාගයකින් සෝරි කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් භාගයකින් ඒ කියන්නේ ග්‍රෑම් 500ක මෙතනින් එහාට බර 3.5 kg වෙනවා මේක වැඩි කරන්න 8ෙන් එහෙනම් මේක නව පිරිවැය කීයද 28ක් වෙනවානේ 28ක් වෙනවා එහෙනම් මේක නව ඍජු ද්‍රව පිරිවැය 28යි එක තේරුණාද කරපු දේ ඒත් එක්ක वर्तमान विकुनुमिल विनस्करण निपा नव विकुनुमिल वर्तमान विकुनुमिल मतमय के असुव मतमय एक हेमय इतने का क्या नवा मेम विकुनुम मेम वैरसरण मगिन वार्षिक विकुनुम दारित्यावे एक का पनस्ता दक्का बेरीवे इन्ह नव विकुनुम एक का पनस्ता है वार्षिक निष्पादन दिवे विसी दहाई नपेक पनस दहाई वेकेल अपेक्षा करनो मेन बलाने में विसी हतर विसी आटवे नौ मेतन मेक असू अमाई इलंग वार्षे तावेका क्या नाइट पसे नव काम करो नीति अक्निसा पैक श्रमानुपाते दासी दक्का वेडी वे देंगवार देखा मेतन पैक श्रमानुपाते दिवे पैक देखा तिहाई ने विचाल्य बोधुकार මෙතන 32 ආවේ කොහොමද කියලා අහනවා ළමයි මේ ගානේ කියනවා නව ශ්‍රම නීතියක් නිසා පැයක ශ්‍රම අනුපාතිකය රුපියල් 16 දක්වා වැඩි වෙනවා කියලා. ඉස්සෙල්ලා තිබ්බේ ශ්‍රම පැය 2යි පැයකට 15 ගානේ එහෙමනේ 30 උනේ. තාමත් ශ්‍රම පැය 2යි නමුත් පැයකට 16 ගානේ දැන් 32යි. හරිද? දැන් අහන ප්‍රශ්න වලට උත්තර ලියමු. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ වර්තමාන හා ඊළඟ වර්ෂයේ දායකය මම හිතන අපි දැනටමත් හදලා ඉවරයිනේ වර්තමාන හා ඊළඟ වර්ෂයේ දායකය හදලා ඉවරයි මේ මෙන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරය දෙකෙන් අහන්නේ ඊළඟ වර්ෂයේ සමච්ඡේදන ලක්ෂ්‍ය විකුණු වටිනාකම මෙහෙම කරමු බ්‍රේක් ඉවන් පොයින්ට් එක ගන්න ස්ථාවර පිරිවැය බෙදන්න එකක දායකෙන්නේ ඕකනේ සූත්‍රය මේ අවුරුද්දේ ස්ථාවර පිරිවැය 1,20,000යි එකක දායකයේ 10 එතන මේ අවුරුද්දේ සමච්ඡේදන ලක්ෂ්‍ය එකක 12,000යි ඊළඟ අවුරුද්දේ ස්ථාවර පිරිවැය 160,000යි දායකයේ 4යි
සමච්ඡේදන ලක්ෂ ඒකක 40000යි. නමුත් අපෙන් අහන්නේ ඒකක නෙමේ වටිනාකමනේ. දොළොස්දහ වැඩි කරන්න එකක විකුණුම් මිලෙන් 80ෙන් මෙතන 960000යි. 40000 වැඩි කරන්න 80ෙන් ලක්ෂ 32යි. හරිද? මේකේ 980000යි, මේකේ ලක්ෂ 32යි නේ. කොහොමද? සමච්ඡේදන ලක්ෂ වටිනාකම මෙතන 960000යි, මෙතන ලක්ෂ 32යි. කොහොමද ආවේ? ඔව්. ඊළඟට මොකක්ද අහන්නේ? වර්තමාන හා ඊළඟ වර්ෂවල ආරක්ෂණාන්තික වර්තමාන හා ඊළඟ වර්ෂවල ආරක්ෂණාන්තික ආරක්ෂණාන්තිකේ හොයන්නේ එක්ස්පෙක්ටඩ් සේල්ස් වලින් අඩුකරන සමච්ඡේදන ලක්ෂනේ. වර්තමාන අපේක්ෂිත නිෂ්පාදනයේ 20000යි සමච්ඡේදන ලක්ෂය ඒකක 12000යි. එතන ආරක්ෂණාන්තිකේ ඒකක 8000යි. ඊළඟ වෘත්තයේ වාර්ෂික නිෂ්පාදනයේ 50000යි සමච්ඡේදන ලක්ෂ 40000යි. එතන ආරක්ෂණාන්තිකය 10000යි. ඊළඟ තුනට ලද පිළිතුරු 90 හදලා පෙන්වන්න වැඩිපුර ලාභ ලබන අවුරුද්ද. දැන් අපිට උතන ලාභය හොයන්න හැකිනේ. හතරෙන් හොයන්න කියන්නේ ලාභය. ලාභය හොයන්න පුළුවන් නේ ආරක්ෂණ ආන්තිකයේ ඒකක වැඩි කරන්න ඒකකයක 10කින්. වර්තමාන අවුරුද්දේ ආරක්ෂණ ආන්තිකයේ ඒකක 8000යි. ඒකක 10කය 10යි. 80000ක ලාභයක්. ඊළඟ වෘත්තේ ආරක්ෂණාන්තිකයේ එකක 10000යි. එකක 10කේ 4යි. අතලිස් 10යි. වැඩිපුර ලාභ ලබන අවුරුද්ද මොකක්ද අහනවා? මොන අවුරුද්දද? වැඩිපුර ලාභ ලබන අවුරුද්ද වර්තමාන වර්ෂය. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 හදලා නවත්තුමු. ඔයාලා ප්‍රශ්න දෙපස් නේද අදවද? प्रश्न हदलाटपेल प्रश्न हदला सत्यू पाठ में सीएल प्रश्न बल कर गी सती दंगन हदल मतम प्राक्टिस करवत हदन අර මූලික තියරිය දැන් ඔයාට තේරෙනවද? අර ඉගෙන ගත්ත තරම් සූත්‍ර ඕනෙත් නැහැ. මෙයාලා මේ එකම විදිහකට අහන නියල ප්‍රශ්න. ඔය ලබන සතියේ මේක ඉවරයි. හරි.
මම තනියෙන් ප්‍රශ්න ටික ඔක්කොම හදන්න ඉතුරු ටික හදන්න ඉතුරු දැන් ඉතුරු අපිට ඉතුරු වෙනවා ඊට පස්සේ 2011 12 13 14 15 16 17 18 19 මන් දාලා තිය ටික හදලා තියෙනවා අපි ලබන සතිය ඔක්කොම ටික චෙක් කරමු ඉතින් ඊළඟ සතියේ අපි ගමු ආයෝජනය කියමු හරි හරි පාසලක වාණිජ සංගමය පාසලක වාණිජ සංගමය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන චාරිකාවකට අදාළව පහත තොරතුරු එක් රැස් කර ඇත. මගින් 60කට අසුන් ගත හැකි බසයක ප්‍රවාහන කුලිය. සෑම සිසුවකම පළඳිය යුතු හඳුනා ගැනීමේ පළඳනයක පිරිවැය. චාරිකා ප්‍රදර්ශන බැනර් මුද්‍රණය සම්පූර්ණ චාරිකාව සංවිධානය කිරීමේ වියදම් එක් ශිෂ්‍යයෙකුගේ ආහාර එක් ශිෂ්‍යයෙකුගේ වතුර බෝතල් සංවිධානය කොට ඇති ස්ථාන නැරඹීම සඳහා එක් ශිෂ්‍යයෙකුගේ ප්‍රවේශ පත්‍ර කුලියට ගන්න ලද ඡායාරූප ශිල්පියාගේ ගාස්තුව එක් ශිෂ්‍යයෙකුගෙන් අය කළ යුතු ගාස්තුව චාරිකාවෙන් කිසියම් අතිරික්තයක් ඇති වී නම් ඒ වාණිජ සංගමේ පොදු අරමුදලට බැර කිරීමට තීරණය කර ඇත අහන්නේ 1 චාරිකාවෙහි අපේක්ෂිත මුළු පිරිවැය මුළු ස්ථාවර පිරිවැය සමච්ඡේදන වීම සඳහා සහභාගී වූ සිසුන් සංඛ්‍යාව ඔය විදිහට අහගෙන යනවා. අතනම කියනවා නම් මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට හරිද? මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට මුලින්ම අපි කරගන්න ඕනේ මේකේ තියෙන මේ පිරිවැය. හරිද? ඕකේ තියෙන මේ පිරිවැය ස්ථාවරද විචල්‍යද කියලා බෙදා ගන්න ඕනේ. මේකේ තියෙන පිරිපැය කොහොමද ස්ථාවරද විශාලද කියලා බෙදන්නේ මම මෙහෙම කරනවා මේකේ තියෙන මුළු ස්ථාවර පිරිපැය වෙනම ලියන්නම් ශිෂ්‍යෙක් සඳහා විශාල පිරිපැය වෙනම ලියන්න චාරිකාවේ මුළු ස්ථාවර පිරිපැය එක් ශිෂ්‍යයක විශාල පිරිපැය දැන් මගින් 60කට අසුන් ගත හැකි බසයක ප්‍රවාහන කුලිය මගින් 60කට අසුන් ගන්න පුළුවන් බස් එකේ ප්‍රවාහන කුලිය 15000යි ඒක ශිෂ්‍ය ගණන වෙනස් වෙන්නේ නැහැ ළමයි අපි තමු උපරිම 60යි යන්නේ දැක්කද ස්ථාවර පිරිවැය කියන්නේ දී ඇති ධාරිතා පරාසය උපරිම 60යි 60ට එහා යන්න බෑ ওই බස් එකේ 60ට අඩු ගණක් යනවා කියලා අපි හිතමු ට්‍රිප් එක කොමඩත් එතකොට 15000යි ඒතර ස්ථාවර පිරිවැය බස් කුලිය ස්ථාවර පිරිවැය සෑම සිසුවෙකුම පළඳිය යුතු හඳුනා ගැනීමේ පළඳනය 15යි. බැජ් එක. හඳුනා ගැනීමේ පළඳනය. චාරිකා ප්‍රදර්ශන බැනර් යන ගාන අනුව බැනර් වෙනස් වෙන්නේ නැහැ නේ බැනර් එක ස්ථාවර පිරිවැය 3500යි. සම්පූර්ණ චාරිකාව සංවිධානය කිරීම සංවිධානය කිරීමට යන ගාන කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ ශිෂ්‍ය ගාන මත සංවිධාන වියදම 2500යි එක් ශිෂ්‍යෙකුගේ ආහාර 230යි විචල්‍යයිනේ ශිෂ්‍ය ගාන නෝ ආහාර වෙනස් වෙනවා නේ එක් ශිෂ්‍යෙකු සඳහා වතුර බෝතල් වියදම 80යි වතුර විචල්‍යයි संविधान को स्थान नरंभी सद एक शिष्य के प्रवेश पत्र गास्तु हम शिष्य को नियम प्रवेश पत्र गास्तु है ना प्रवेश पत्र कुलियट गन्ना लता छाया रूपी शिल्पी आगे गास्तु तुंद है सावराई ने एक शिष्य के आयकन गास्तु के ना आदाय एक अलग आदाय एक बिरिवैक किन्ने मैं कहता चारिका भी आदाय චාරිකාවෙන් කිසියම් අතිරික්තයක් වේ නම් මේ වාණිජ සංගමේ පොදු අරමුදලට බැර කරන්න තීරණය කළා. එතකොට දැන් ඕවනේ අපිට මේකේ තියෙන මූලික තොරතුරු.
එතකොට මම බැලුවොත් එහෙම මේකේ ස්ථාවර පිරිවැය කීයද शिष्येक्सन्धा विचल्य पिरिवे पलैनि प्रश्न मुकद्द पिंग अहन्नि चारिकावे अपेक्षित मुलुस्तार पिरिवे मेन्न पलैनि प्रश्न उत्तरे දෙකින් අහන්නේ සමච්ඡේදනය වෙන්න ශිෂ්‍යෝ ගන්න අපි ඊට කලින් මේක දායකයෝ හොයලෙමුනේ ශිෂ්‍යයෙකුගෙන් ලැබෙන ආදායම සමානයි රුපියල් 1000යි ශිෂ්‍යයෙකුනේ විචල් පිරිවැය 400යි යනු ශිෂ්‍යයෙකුගෙන් දායකයෙ 600යි පළවෙනි ප්‍රශ්නින් අහන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක स्थावर पिरिवै विदन एक एक दायक स्थावर पिरिवै विसी हतर दाहै दायके हाय सी आई उन शिष्यो हतलिये ट्रिप एक गियोत लाभत ने अलाभत ने समझेदन हतलिये गियोत लाभ अलाभ ने देख तुन හයදාහක අතිරික්තයක් ලැබීම සඳහා චාරිකාවට සහභාගී වූ සිසුන් ගණන හයදාහක අතිරික්තයක් ලැබනවා කියලා කියන්නේ හයදාහක අතිරික්තයක් ලැබනවා කියන එකේ තේරුම ලාභ ලැබනවා කියන එකනේ හයදාහක ලාභ ලබන්න ශිෂ්‍යෝ කීයක් ඉන්න ඕනද ලාභ ලැබීමට ස්ථාවර පිරිවැය දන අවශ්‍ය කරන ලාභය ඒ කියන්නේ අතිරික්තය බෙදන්න එකකක දායකයෙක් स्थावर पिरिवै विसी हतर दहाई अवश्य लाभे हाय दहाई शिष्य गिन दायके हाय सी है पनहाई ने शिष्यो पनहक संबंध नो ट्रिप के टे ये लड़े अपेक्षित लाभे लावण पुलो इलागे චාරිකාවෙ ස්ථාවර පිරිවැය අඩු කළ නොහැකි යැයි උපකල්පනය කරලා පොදු අර මුදලට මාරු කළ යුතු මුදල වැඩි කර ගැනීමට යෝජනා දෙකක්. උඩින් කියනවාද චාරිකාවෙන් කිසියම් අතිරික්තයක් ඇති වේ නම් ඒ වාණිජ සංගමේ පොදු අර මුදලට බැර කරනවා කියලා. පොදු අර මුදලට බැර කරන්නේ ලාභයක් තිබ්බොත්. අපින් අහන්නේ මේකේ ලාභය වැඩි කර ගැනීමට යෝජනා දෙකක් නේද? මෙතෙන්දි මෙහෙම කරන්නේ लाभ वैदिकरण योजना देखा नेहान ने मैं मेहम की वो निकमट वाला दान मेक विकुनुम वलिंग विचाल्य पिरिवे अडुकल हम दायके नमने दायके स्थावर पिरिवे अडुकलोत्ने लाभे ने मनिकमट पेन्नन ඔකනේ වෙන්න ඕනේ ලාභය වැඩි කර ගැනීමට යෝජනා දෙකක් නැහැනේ අපිට ලාභය වැඩි කර ගන්න. ඉතින් ලාභය වැඩි කර ගන්න නම් එක්කෝ විකුණුම් වැඩි කරන්න නැත්නම් විශාල පිරිවැය අඩු කරන්න. ස්ථාවර පිරිවැයට මුකුත් කරන්න බෑ නැත්නම් ස්ථාවර පිරිවැය අඩු කරන්න ඔය විසඳුම් දුන්නේ තියෙන්නේ. ලාභය වැඩි කරන්න නම් එක්කෝ විකුණුම් වැඩි කරන්න. නැත්නම් විශාල පිරිවැය අඩු කරන්න නැත්නම් ස්ථාවර පිරිවැය අඩු කරන්න. විකුණුම් වැඩි කරනවා කියන්නේ මොකද්ද කොහොමද මෙතන විකුණුම් හැදෙන්නේ ඒකක ගාන වැඩි කිරීම ඒකකයක විකුණුම් මිලනේ ඒ කියන්නේ ඒකක ගාන වැඩි කළත් විකුණුම් මිල වැඩි කළත් විකුණුම් වැඩි වෙනවනේ ඒකක ගාන වැඩි කළත් ඒකකයක විකුණුම් මිල වැඩි කළත් විකුණුම් වැඩි වෙනවනේ නේ විචල්‍ය පිරිවැය අඩු කරන්න නම් අපිට මෙහෙම මෙතන දෙන්න පුළුවන් සරල විසඳුම් මේවා මෙතන අපිට කරන්න තියෙන විසඳුම් තියෙන තුනයි එක්කෝ
ඒකක වැඩි කරනවා ඒකක වැඩි කරනවා කියන්නේ මොකක්ද සහභාගී වෙන සිසුන් ප්‍රමාණය වැඩි කරනවා සිසුන් ගණන වැඩි කර ගන්නවා ඒක එක විසඳුමක් විකුණුම් මිල වැඩි කරනවා කියන්නේ ශිෂ්‍යයෙක්ගෙන් අය කරන ගාස්තුව වැඩි කරනවා විචල්්‍ය පිරිවැය අඩු කරනවා කියන්නේ විචල්්‍ය පිරිවැය අඩු කිරීම කියලා මෙහෙම කියන්න පුළුවන් මේ විචල්්‍ය පිරිවැය මොනවා හරි කපනවා හඳුනා ගැනීම පළඳනවා ඕනේ නැහැ ළමයින්ට කියනවා ආහාර අපි දෙන්නේ අපි කියනවා ආහාර බත් මුලක් gederin බඳන් ගින්ද අපි කියනවා වතුර දෙන්නේ වතුරත් gederin ගේන්න ප්‍රවේශ පත්‍රය අපි අරන් දෙන්නේ gederin සල්ලි ගනලා ටිකට් එක ගන්න මේ විචල්්‍ය පිරිවැය ඔක්කොම කපත හැකි මේ ට්‍රිප් එකේ අපි නම් ට්‍රිප් එකක් යද්දි ඔක්කොම ළමයින්ටම දරා ගන්න කියනවා මුකුත් දෙන්නේ එහෙම කළොත් එම විචල්්‍ය පිරිවැය නැතිම කළා දාන්න පුළුවන් ට්‍රිප් එකේ විසි තුනයි ශිෂ්‍යයන් ගණන වැඩි කර ගන්නවා ශිෂ්‍යකෙන් අය කරන ගාස්තු වැඩි කරනවා ශිෂ්‍යෙකුගේ ස්ථාවර විචල්්‍ය පිරිවැය අඩු කරනවා මෙන්න විසි තුන ප්‍රශ්නයක් අහදි උත්තර ලියනකොට පොඩ්ඩක් අන්න එහෙම ප්ලෑන් කරලා ලියන්න ඊළඟට අහනවා සහභාගී වන සිසුන් සංඛ්‍යාව 60ක් නම් අතිරික්ත වූ හිගේ පෙනෙන ප්‍රකාශයක් සහභාගී වන සිසුන් සංඛ්‍යාව 60යි 60ක් සහභාගී වුණොත් දායකය වෙන්නේ 60 වැඩි කිරීම මම අර පුරුදු විදිහට මෙයන්නම් එක්කෙනෙක්ගේ දායකය 600යි ඉස්සයි 10යි තාවර පිරිවැය 24 10යි මෙන්න අතිරික්ත ප්‍රකාශයක් ගන්න කියලා නිසා නිකන් මෙහෙම ගහුවට කමන්නේ. 6 සහභාගී වන සිසුන් සංඛ්‍යාව 30ක් නම් සමච්ඡේදන වීම සඳහා ඒකල යුතු ගාස්තුව. දැන් ශිෂ්‍යෝ 30ක් ගෙන් සමච්ඡේදනය වෙන්න ඕනේ. break-even point එක හොයන්නේ ස්ථාවර පිරිවැය බෙදන්න එකක දායකින්. break-even වෙන්න ඕනේ 30 දෙනකින්. ස්ථාවර පිරිවැය 24000යි නම් දායකය කීයක් වෙන්න ඕනද? 24000 කීයෙන් බෙදුවද 30ක් කියන්නේ 800ෙන් බෙදුවොත්. විකුණුම් මිල රින විචල්්‍ය පිරිවැය සමානයි දායකය. දායකයේ 800ක් වෙන්න ඕනේ. විචල්්‍ය පිරිවැය 400යි. අපින් අහනවා විකුණුම් මිල කීයක් වෙන්න ඕනද? 1200යි. ශිෂ්‍යයෙක්ගෙන් 1200ක් අය කළොත් 30 දෙනෙක් ගියා නම් කොස්ට් එක කවද? ඔයාලට තේරෙනවද මේ පාඩම මාර මාර තැන් වලට දාන්න පුළුවන් නේ මේ පාඩම ඕනේ දැනකට දාගන්න පුළුවන් දැන් ඔයාගේ ඇඟේ මේ පාඩම හරියට තියෙනවනම් ඔයාට ප්‍රායෝගික ලෝකේ මාර විදිහට වැඩ ගන්න පුළුවන් පාඩමක් මේ පාඩම පඩපඩ කරලා හිතයක එනම් ඒ ගණන් ටික නැවත හදන්න එතක ඉතුරු ගණන් ටිකත් හදන්න ගැම්මෙන් හදන්න දැන් ඊයේ පෙරද අප මෑතකදී ආපු ගණන් ටිකෙන් ඉතුරුනේ ලබන සතිය සම්බන්ධ වෙන්න හරි දැන් පුළුවන් ඔයක අදම කරන්න ඉතුර පුළුවන් අද රෑ වෙනකන් හරි කරලා ඉතුරු ටික ඉවර කරගන්න අයබෝන්